පසුගිය දවස්වල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන වැඩිවීම කතා වුණේ ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන් කණ්ඩායම තෝරන්න බලපෑම් කරනවා කියන දේ ගැන. එතනදී වැඩි දෙනා චෝදනා කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ගොඩක් ක්‍රීඩකයන්ගේ කළමනාකරුවා විදිහට ඉන්න චාලි ඔස්ටිකයි. මේ චෝදනාව කියවෙද්දී සංගටයි මහලටයි චෝදනා ආවේ ඒ දින තමයි මේ කළමනාකරුවන් කියන සංකල්පය ලංකාවට හඳුන්වලා දුන්නේ කියලා. මේ කියන කතා ගැන මහල පසුගිය දවසක සන්ඩි ටයිම්ස් පත්තරයක තිබුණු කතා බහකදී පැහැදිලි කළා. ක්‍රීඩා කරන අවසන් කණ්ඩායම තෝරද්දී නායක මැතිව්ස් තමන්ගේ කළමනාකරුවාට තේම ඉන්න ක්‍රීඩකයන්ට වැඩි සැලකිල්ලක් දක්වනවා කියලා එල්ලවන චෝදනාවට මහල කිව්වේ මෙහෙම දෙයක්. සාමාන්‍ය ක්‍රමේ තමයි නායකයන් පුහුණුකරුවන් කණ්ඩායම් තෝරද්දී තීරීම් කමිටුව එක්ක වාඩි වෙන්නේ එයාලගේ අදහස් කියන්න. නායකයන්ට ලොකු බලයක් නැහැ ක්‍රීඩකෙක් තෝරන්න. අනික ඔය කියන විදිහේ බලපෑමක් නායකයා කරනවා නම් ඒක වැරදි දෙයක් කියලා තීරීම් කමිටුව අයට තේරෙන්න ඕන. එයාලා රවට්ටලා මොනවත් කරන්න බෑනේ. මොකද එයාලා ක්‍රිකට් ගහලා තියෙන ක්ෂේත්‍රයේ ඉන්න අය. එයාලා හැමදේම දන්න අය. මහල ක්‍රීඩකයන්ගේ කළමනාකරුවාගේ භූමිකාව ගැන අදහස් දක්වුවේ එහෙම. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන්ට විදේශ රටවල වගේ ක්‍රීඩකයන්ගේ ප්‍රධාන කිවිසුමට බලපෑමක් කරන්න බෑ. එයාලට ක්‍රීඩකයෝ රට වෙනුවෙන් ක්‍රීඩා කරලා ලැබෙන මුදලින් කොටසක් හිමි වෙන්නේ නැහැ. කළමනාකරුවන්ට කොටසක් හිමි වෙන්නේ ප්‍රධාන කිවිසුමට පිටින් ක්‍රීඩකයන් කරන වාණිජ කටයුතු වලට ක්‍රීඩකයන්ට ලැබෙන මුදලින් කොටසක්. ඒ නිසා වෙන රටවල තත්ත්වයක් එක්ක සසඳලා වැරදි කතා හදන එක වැරදි. ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායම් තේරීමේදී කරන බලපෑම ගැනද මහල අදහස් දක්වුවා. ඕනෑම නායකයෙක් කණ්ඩායම තෝරන්න බලපෑමක් කරනවා නම් ඒ කරන්නේ හොඳ කණ්ඩායමක් තෝරගන්න. ඔය කළමනාකරුවෝ බලපෑම් එල්ල කළා කියලා පහුගිය අවුරුදු 10 තුලදී අපි ලෝක කුසලාන තරගාවලි පහක අවසන් තරගයේ වෙනකන් ඇවිත් තියෙනවා. ඒ වගේම එක ලෝක කුසලානයක් දෙන්නලා තියෙනවා. මේ ජයග්‍රහණ ගත්ත කළමනාකරුවන්ට ඕන විදිහේ කණ්ඩායම් තෝරලා කියනවා නම් ඒක වැරදි. එහෙම හිතනවද? කණ්ඩායම දුර්වල වෙද්දී ඒකට බලපාන ඇත්ත කර්ම කොහෙල බලන එක තමයි වෙන්න ඕන. මහලගේ මේ අදහස් ගැන ඔබේ අදහස් කමෙන්ට් කරන්න. මේ වගේ ක්‍රිකට් පිටියේ සිදුවන හැමදේම දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න. වීඩියෝ නරඹලා වීඩියෝට පහලින් තියෙන subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. නැවතත් මේ වගේ වීඩියෝකින් හමු වෙන තුරු ඔබට සුබ දවසක්.